පාර්ලිමේන්තුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විසුරුවා හැරියා. ඊට අදාළ ගැසට් නිවේදනයේ ඊයේ රාත්‍රියේ නිකුත් කෙරුණු අතර මහමැතිවරණය අප්‍රේල් මාස 25 වනදා පැවැත්වීමට නියමිතයි. මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා කැඳවීම මාර්තු මාස 12 වනදා සිට 19 වනදා මධ්‍යහන 12 දක්වා සිදු කෙරෙනු ඇති. නව පාර්ලිමේන්තුව රැස්වීමේ දිනය මැයි මාස 14 වනදා ලෙස ඊයේ රාත්‍රියේ නිකුත් කළ ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙවර මැතිවරණය සඳහා යොදා ගනු ලබන්නේ 2019 ඡන්දහිමි නාම ලේඛනයයි. ඒ අනුව සුදුසුකම් ලත් ඡන්දදායකයින් සංඛ්‍යාව 1,62,63,885ක්. මෙවරද මෙරට වැඩිම ඡන්දදායකයින් සංඛ්‍යාවක් සිටින දිස්ත්‍රික්කයේ බවට පත්ව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයයි. එහි ඡන්දදායකයින් සංඛ්‍යාව 1,785,964ක්. මෙරට අඩුම ඡන්දදායකයින් සංඛ්‍යාවක් සිටින්නේ වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයේයි. එම සංඛ්‍යාව 287,024ක් බව මැතිවරණ කොමිසම සඳහන් කළා. 2019 ඡන්දහිමි නාමලේඛනයට අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව 10 සිට 9 දක්වා අඩු වී ඇති අතර බදුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රී ආසන සංඛ්‍යාව 8 සිට 9 දක්වා වැඩි වී තිබෙනවා. මේ ඡන්ද විමසීම ඊ නිවේදනය කරාට පස්සේ අද දිනේදී අපි නිකුත් කළ යුතු ගැසට් පත්‍ර 4ක් තියෙනවා. ඒ 4 අපි නිකුත් කරනවා. ගැසට් පත්‍ර 4 ඡන්ද ලකුණු පිළිබඳව ගැසට් නිවේදනය, තේරීම් බාර නිලධාරීන් කවුද කියන ගැසට් නිවේදනය, කෙක් මැතිවරණ කොට්ටාසය සඳහා අවශ්‍ය අපේක්ෂකයන් ගණන සහ අප මුදල ගැසට් නිවේදනය තමයි. අවතන් ඡන්ද හිමියන්ට පුළුවන් බිය නිසා වෙනත් ස්ථානයක ඡන්ද දාන්න. 2019 ඡන්දමි නාම ලේඛනය පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ ජනාධිපති වුණට වඩා ඡන්ද 271,778ක් වගේ ගාණක් වැඩි. දේශපාලන පත්වීම් භාණ්ඩ බෙදා දීම් කෙලින්ම නවතින. රජයේ නිලධාරීන් අත්‍යවශ්‍ය හේතුවක් නැත්නම් විනය පරීක්ෂණයක් නැත්නම් මාරු කරන්න බෑ. හාල් කිලෝ 5 මල්ලක් ගහලා දෙනවනම් තමන්ගේ අංකේ දාලා KG කියලා ගහලා ඒක බෙදුව. ඒවා බෙදන්න දෙන්නේ නැහැ. අප්‍රේල් මාසේ දවස් 25න් දවස් 10ක් නිවාඩු. අනික් නිලධාරීන්ට අපිට එන්න කියන්න පුළුවන්ද? කඩාරිනවද? බස් අරිනවද? අපි බරපතල අවුලක ඉන්නේ. මැතිවරණ කොමිෂන් සභාවත් සිවිල් නිලධාරී රජයේ නිලධාරීන් පොලිසියත් සමග මේක අපි බෙල්ල කඩාගෙන හරි තියෙනවා. අපි එස්ටිමේට් කළා තියෙන්නේ 550,000. අපිට පෙබරවාරි අප්‍රේල් මාසේ 25 යනකොට 550 අපි ගාව තිබුණොත් තමයි අපට මේ වැඩ කරන්න පුළුවන්. මොකද ණයට කිරීම අමාරුයි ගිය පාර වගේ. පාර්ලිමේන්තුව විසුරුවම අතිගරු ජනාධිපතිවරයාට අද ඉඳලා වොරන්ට් බලපත්‍රය අත්සන් කිරීමේ බලය ලැබෙනවා. එතුමාට පුළුවන් අත්‍යවශ්‍ය කටයුතු මුදල් දෙන්න. කාඩ්බෝඩ් පෙට්ටිද ලී පෙට්ටිද කියන එක ලැබෙන නාම යෝජනා සංඛ්‍යාව මත දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වැඩි වුණොත් ඒක 800,750 දක්වා නැගී. වතුකම්පකරුවන්ගේ වැටුප් වැඩි කරන කියන යෝජනාව ඒක නිශ්චිතව තීන්දු කළා තියෙන එකක් නං. කවුරුවත් දේශපාලන වාසි ගන්න යන්නේ නැත්තම් කියන මට නිශ්චිත වචනයක් කියන්න බෑ. කමිෂන් සභාව සලකා බලලා මේ උපාධිධාරී අභ්‍යාසලාභීන්ගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඒ අත්‍යවශ්‍ය තියෙන පුරප්පාඩු වලට නං අපි කමිෂන් එක සලකා බලලා මේක එවැනි කටයුත්තක් නෙවෙයි. ඒකින් දා මෙය අත්හිටුවන ලෙස මාස දෙකකට අපි කියලා තියෙනවා. පෞගේ ඡන්ද විසීදී අපි ව්‍යාපති සහකාර පත්වීම් මෙහෙම නැවැත්තුවා. නමුත් අවාසනාවකට ඔවුන්ට තවමත් පත්වීම් ලැබලා දීලා නැහැ. අපි ඒ පිළිබඳවත් රජයට කියනවා ඒ පත්වීම් දෙන්න කියලා. ඒක ඇතහැරියට පස්සේ තමයි බලන්න. බෝලේ දාන කලින් කියනවාද මම මේකට වහ එකක් ගන්නවා කියලා? බෝලේ වටනවා තමයි ගන්න. ඇතහැරියම් බලමු. අපේ ලයිස්තුවේ තියෙනවා 70ක්. ඒකෙන් 6ක් ලේකම් දුරවතර ගැටලු තියෙනවා. ඔව් අපි බලන් යනවා. දැන් මෙහෙමනේ අපිට දින දීලා මෙන්න මේ දිනයට කලින් මේක ඉවරනවා කියලා ව්‍යවස්ථාපිත තියෙන්නේ ඡන්දෙ විතරයි. මේකට කවද වෙනකන් ඉවර කරන්න තියෙනවද කියලා එකක් නැහැ. අපි ඇප්ලිකේෂන් 156 154ක් ගැන අපි බලන්න තියෙනවා. මේ 154 ඉතාම සියුම්ම බලන්න ඕනේ. බැලූ බැල්මට වීච කරන්න පුළුවන් කියලා එකක් දෙකක්වත් තියෙනවා කියලා අපි හිතන්නේ. අමාත්‍ය මණ්ඩලය, අග්‍රාමාත්‍යතුමා සහ කැබිනට් මණ්ඩලය පමණයි. රාජ්‍ය අමාත්‍යවරුත් නියෝජ්‍ය අමාත්‍යවරුත් පක්ෂ විපක්ෂ භේදයක් නැතුව හිටපු මන්ත්‍රීවරු. අනිත් පැත්තට අමාත්‍යවරුන්ගේ වුණත් මාධ්‍ය ඒකක වැඩ කරගෙන අරන් ගියොත් රැස්වීම් කැන්වසින් වලට රාජ්‍ය දේපළ අවභාවිතයව අමාත්‍යවරුන්ගේ නිල වාහනේ අමාත්‍යවරුන්ට පුළුවන්ද රැස්වීම් වලට යනකොට අරන් යන්න? රජයේ මුදලින් බෑ. පෞද්ගලික පාවිච්චියට දීලා තිනවනම් ඒක දේශපාලන කටයුතු වල යෙදෙනවනම් ඒක අවභාවිතයක්.
අද මහනුවරදී මාධ්‍ය හමුවට සහභාගී වීමට පෙර ජාතික මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සියම් මහා නිකායේ මල්වතු සහ අස්කිරි මහනා හිමිවරුන් බැහැදුටුවා. සභාපතිවරයාගේ අරමුණ වී තිබුණේ දේශපාලන කටයුතු සඳහා ආගමික සිද්ධස්ථාන යොදා ගැනීම සම්බන්ධයෙන් මැතිවරණ නීතියේ ප්‍රතිපාදන පිළිබඳව මහනා හිමිවරුන් දැනුවත් කිරීමයි. සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනා හිමියන් බැහැතුතු මහින්ද දේශප්‍රිය මහතා ඒ සම්බන්ධයෙන් උන්වහන්සේට කරුණු පැහැදිලි කළා. 1981 පනත හදලා තින්නේ ආගමික සිද්ධාස්ථානවල ඡන්දවිසින් කාලේ දේශපාලන සිද්ධියන්න කතානවා. ආගමික උත්සවවලදී පක්ෂ අපේක්ෂකයෝ ප්‍රවර්ධනය කරන ආකාරයේ කතා පැවැත්වීම තහනවා. ඒකේ අවශ්‍යම නැහැ. ආගමික පූජ්‍ය උතුමාණන් වහන්සේලාට දේශපාලන ජීවාසකම් නැහැ කියලා. සිම්පල කතා කරනවා පුළුවන්. හැබැයි මේ කතා පවතේ තියෙන එක අයිති බලපෑමක්. මහින්ද දේශප්‍රිය මහතා අනතුරුව සියම් මහානිකායේ අස්කිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න මහනා හිමියන් බැහැදුටුවා. රටේ මතයක් තියෙනවා ස්වාමීන් වහන්සේලා පූජ්‍ය පූජා විතුමන්ලා සම්බන්ධයෙන් ගැන අපිට ඒකට ප්‍රතිවර්ධන කොමිෂන් සභාවට ගැන මුල් කියන ගෑම නීතියක් නැහැ. නවත්තන්න කියන එක තමයි නීතියක් පනවනකම් අපිට මුල් කරන්න බැහැ. අපි අපේ මහා සංඝරත්නයේ ඉල්ලා සිටිනවා මේ මැතිවරණ කටයුත්තවලදී විහාරස්ථාන මුල් කරගෙන ඒ දේශපාලකයන් ප්‍රවර්ධනය කිරීමේ ඒ කටයුත්තවලට කිසි ආකාරයකින් සම්බන්ධ වෙන්න එපයි කියන කාරණය. ඒ වගේම අපේ ප්‍රධාන දේශපාලන පක්ෂවලනුත් අපි ඉල්ලා සිටීමක් තිබෙනවා. විශේෂයෙන් පාර්ලිමේන්තු මැතිවරණයේදී භික්ෂුන් වහන්සේලාගේ මැදිහත්වීම ඒ නියෝජිත අපේක්ෂකයන් ඇතුළත ඉදිරිපත් කිරීම සිද්ධ කරන්න එපයි කියන්නේ. අපේ පාර්ලිමේන්තුවේ එහෙම මන්ත්‍රීවරේ කන්සීප්ට් කරලා තිනවා 1970 ජනවාරි කෝවිල් එක රැස්වෙලා. ඒක නිසා මේ නීතිය හරි බරපතලයි. අයිතු බලපෑම කියන කරුණේ තියෙන්නේ ආගමික සිද්ධාස්ථානවල දේශපාලන රැස්වීම තියන්න තහනම් කියන එකයි. ආගමික උත්සවවලදී පක්ෂ අපේක්ෂක ප්‍රවර්ධන කටයුතු සිදු කරන්න බෑ කියන එකයි. අද මල්වතු සහ අස්ගිරි මහානායක හිමිපාණන් වහන්සේලා බෑ දකින්න ඉන්න හේතුනේ ශ්‍රී ලංකාවේ බහුතර ආගම බුද්ධාගම 75%කට පමණ ප්‍රමාණයක් 4-3ක් පමණ. අපි අනික මහානායක ස්වාමීන් වහන්සේලාත් බෑ දකිනවා. ඒකම කාදිනල්තුමා බිෂප්තුමා හින්දු ආගමික පූජකතුමන්ලාගේ සමිති සම්මේලනය ඉහළම මට්ටමේ උළමා සභාව සියලුම දෙනා හමු වෙලා මේ සම්බන්ධයෙන් දැනුවත් කරනවා. පූජාවලදී යාඥාවලදී දේව මෙහෙයන්වලදී කිසිම ආකාරයක දේශපාලන කටයුත්තක් කරන්න එපා කියන එක ලබා දීලා ආශිර්වාද ලබා ගැනීම ඒක කිසිම තානමක් නැහැ. නමුත් අපි ඉල්ලා සිටිනවා එම ස්ථාන තුළදී දේශපාලන කතා දැක්වෙන මාධ්‍ය සාකච්ඡා පවත්වන්න එපැයි කියලා.